අයිෝ සුබෝදාෑඇසනක්. දාශසිස වසේ අධ්‍යන පුදධි පත්‍ර උසපෙල වි භාගේ පෙනීසිටින සූදාන වන සසිසු දරුදැරියන්ගේ දැන් වාදන කිරීම උදෙසා ස්වාධීන රූපාහිනයේ සසිර විසින් ඉදිරිපත් කරු ලබන තක්ෂිලාව. අධ්‍යාපනක වැඩසටහන් මාලාවේ ආර්ථක විද්‍යාාව පිළිබඳවන තවත් එක් වැඩසරනකට ඔබ මේ එක්ව සිටින්නේ. සුපරදු පරිදි මෙමර සටහන්නේ සම්පදදායකතය සැන ලබන්නේ ශ්‍රී ලංකා මහබැක්ක ුවවන් ගි න අතර හි සම්න්ධ කරනටයතු ්‍ර ලංකා මහ ැංකුවේ බැංකු විදුද පියමගින් සිදුදරු ලනවා. අද දින අප සාචා කරීමට බපරත්වන්නේ ආර්ථ ද්‍යාවේ ඉතාම වැදගත් මාත්‍රකාක් ඒවාගේ මහපැංකට ඉම සමපමමාතෘකාාවක් ඒ මුදල් ප්‍රතිපත්ති පිළිබඳව. මුදල් ප්‍රතිපත්ති පිළිබඳ අප සමග සාකච්ඡාකිරීමට එක් පන්නේ ශ්‍රීලංකා මහ බැංකුවේ ආර්ථක පර්වේෂණ රිපාර්තුමේන්තුවේ දේෂ්ට් අර්ථ ශාස්ත්‍රචන ආචරය කසුන් පතරිකගේ හ අපේ මහතා ඉතාමත් ගෞරෝවෙන් මෙ වැඩසරණ පිළිගන්නවා ගේම වැඩසට ආම්භ කිරීම මත්තෙන් ම ප්‍රකාශ කිරීමට කැමති මේ වැඩසටන් අතරතුරයේදී පසුගේ වසරවල ආර්්‍රික විද්‍යා ප්‍රශ්නපත්‍රයේ මේ මාතෘකාව ආශ් ආශ්‍රයෙන් විමසා ඇති ගැටලුවලට අපි අවදධනය ඔොඹ කිරීමට කැමැත්තෙන් පසොන බව. ඉතිගසු ප්‍රවේශයක් විදිට මුලින්ම අප අපේසි ගරුවන්ට පැහැදි කරමු මුදල් ප්‍රතිපති යනුවෙන් හඳුන්ුවන කුමක්ද කියන කාරනාව. බොහොම ස්තුතියි දීශන අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න මුදල් ප්‍රතිපත්ති ගැන කතා කරන්න ආරම්භය හැට. අපි මුලින්ම සබ සාමාන්‍යෙන් ආර්ථික විද්‍යාවයි පොදුවසෙන් සාර්ව ආර්ථික අමුණු හැට නොවාද සාමාන්‍යෙන් ගණන්ගෙනෙන්න්නේ කියලා. අපි විවිධ රටවල් සලකළ බැලූහම විවිද්ධ සාධක නිසා ඒ රටවල් අතර යම් යම් වෙනස්කම් අපිට දකිනට පුළුවන්. භූගෝලිය සාධක සංස්කෘතික සාධක. ඒ රටවල් ඉතිහාසේ අධදකපු ප්‍රධන සංසිද්ධී දේශපාලනිික සාධකකාදී විධ හේතු නිසා රට රටවල් අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් වගේ රටවල් අතර ආර්ථිකයන්ගේත් ලොකු වෙනස්කම් දකිනට පුළුව. මේ හේතු නිසා එකක රටවල් ප්‍රමුකතාවේ දක්වන සාර්වාර්ථික අරමුණු යම්පමණකින් එකනට වෙනස් වෙනවා. කෙසවුවත් සාමාන්‍යයෙන් සාර්වාර්ථික අරමුණුවලින් මූලිකවම් බලාපොරොත්තු වන්නේ ඒ රටේ ජනතාවගේ සුබසිද්ධිය. වැඩිදිුණු කිරීමයි එතකොට මේ විදියට යම්විදික යම්පමණක අරමුණ අතර වෙනස්කම් දකින්නට පුළං වුණත් දැන් අපිට මේ තිරේ දක්තිනට ලැබෙන අරමුණු තමයි බොහෝදුරට අපිට සාරවාර්තිිකර්මුණට ගොඩක් රටල්ල දකින්නට පුළුවන් වෙන්නේ ඉහල තිරසාර ආර්ථික වර්ධයක් පාත්වාගැනීම සේවානියුක්ය කියහ මට්ටමක පත්වා ගනීම එමනත් නම් විරකයාාව ම්ටමක පාත්වා ගැනීම මිලස්ථායිතාව පාත්වා ගැනීම ගෙවුම් තුලනය යෝග්‍ය මට්ටමක පවත්වා ගැනීම ආදායම් සහ ධනව්‍යාප්තිය පාලනය කිරීම හර ආදායම් සහ ධනය බෙදයාම අසම තුළිත්තාතවල් අඩුකර ගැනීමම්ගේ දවල් තමයි මේ අරුණුවතර වෙන්නේ. එතකොට මේ විවිධ අරමුණු ළඟා කරගන්න ප්‍රතිපත්ති ක්‍රියාකාර කරුවන් විසින්විධ සාරවාටික ප්‍රතිපත්ති ක්‍රා කරන ක්‍රියාත්ම කරන. සාමාන්‍යෙන් ආර්ථික විද්‍යාවයි ප්‍රචලිතම සාරවාර්ටික ප්‍රතිපත්ති දෙකක් තමයි රජ්‍ය මුූල්ල ප්‍රතිපත්ති සහ මුදල් ප්‍රතිපත්තිය අපි සාමාන්‍යයෙන් එදිනදා කතා කරනකට ෆිස්කල් පොලිසි සහ මොන්ට්‍රී පොලිසි කියලා මේ දෙකට හඳුන් වනො රාජ්‍ය මූල ප්‍රතිපත්තියෙන් සිද්ධවෙන්නේ රජේ ආදායම් සහ වියදධම් පාලන කිරීම හහා රටේ ආර්ථික ක්‍රියාවවලින්ට බලපෑම් සිදු කිරීමයි. එතකොට මේ බලපෑම් සිදුකිරීම රහා රටේ ජනතාවට යම් සහන සහ ජන ආර්ථික කටයුතු අවශ්‍ය දිසානතතියට යොම් කිරීම මේ හහා සිද්ධ වෙනවා. ඒ වගේම තවත් ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අතර තියෙන දෙයක් තමයි ආදායම් ප්‍රතිපත්තිය මේ හර සමාජ ආරක්ෂණ වැඩපිළිබලවල් ආදිය යටතේ දිලළඳදුකම තුරන් කිරීමටත් ජීවන තත්ත්වේ පාවතින අසමාන තාාවමකර ගැනීමටත් ක්‍රියා කරනවා. තවත් ප්‍රධාන සාර්වාර්ික ප්‍රතිපත්තියක් තමයි විනිමේ අනුපාතික ප්‍රතිපත්තිය මේ හර විදේශ විනිමය වෙළඳපොල කටයුතු පාලනය කරලා විදේශ විනිමය අවශ්‍ය මට්ටමක පාත්තා ගැනීමට කටයුතු කරනවා. අපි මුදල් ප්‍රතිපත්තිය ගැන සැලකෝොත් සාමාන්‍ය මුදල් ප්‍රතිපත්තිය කියලා හඳුන්වන්නේ. මිලස්ථායිතාව ඇති කිරීමේ මිලිසාහිතතා පවත්වා ගැනීමේ අරමනින් මුදලෙහි පිරවැය ඒ කියන්නේ පොලි අනුපාතික සහ මුදල් ප්‍රමාණය එහමම් මුදල් සැපයුම මහබැංකුවක් විසින් කළමනාරය කිරීම ක්‍රියාවලිට තමයි සරවසෙන් මුදල් ප්‍රතිපත්තිය කියලා අපි හඳුන්න පුළුවන් වෙන්න හොදායිකසුන් දැන් අපිට යම අවෝධයක්යනවා මුදල් ප්‍රතිපත්තිය ක කියලා කිය ොදකය සම්න්ධය. මුදල් පපතිපත්තිසා මහබැංකවේ අරුණු අතර සම්න්දධය අප පොඩට පැහදිි කර පුලොන් අප පි දරේ බා ප්‍රජනත්වේ. අපි දැන් කලින් සදාාන් කරපවිදියට විදධ රටවල තිබෙන ආර්ථිකයන් අතර වෙනස්කම් තියන විධ හේතු නිසා. ඒ වගේම තමයි එතකොට ඒ රටවල්ල තිබෙන මහ බැංකුවල අරමුණුත් යම් යම් වෙනස්කම් ඒ වර්මුණු අතටත් යම් යම් වෙනස්කම් තියනවා. නමුත් මේවා අතරෙන් පොද වශය ගත්හම අපිට මේ දැන් තිරේ දැක්වෙන අරමුණු අපිට ලෝකයේ විද මහැක්කු ප විද මබැක්කු දිහ බලනකුට අපිට මේ අරමුණ ම ැක අතර තිෙෙනව පෙන්ට තියෙනවා. මිල ස්ථායිත පත්වා ගැනීම ආර්ථික වර්ධනය ස සේවානයුක් තිහ මටම පවත්වා ගනීම, පොලි අනුපාතික්ෂසා මූල්ලි පදති සහ එනිම අනුපාති කළ ස්ථායිතාව යනාදී වශයෙන් මේ අරමුණු අපට විද ම හැක්කු අතර දකින්න පුළුවන්. අපි ශ්‍රී ලංකාවේ මහැක්ක ශ්‍රී ලංකා මහ බැංකුව ැන පොඩක් සැලකොත්හෙම. මහබැංකුව එද්දශනම සය පණහයේදී ස්ථාපිත කරනවස්ථාවේදී. එහි අරමුණු කොටස් කාණ්ඩ දෙකකින් පැවතුුණ. එක පැත්තකින් ස්ථායිකරන අරමුණු හැටියට, මිල්ල ස්ථායිතතා පොත්වා ගැනීමත් විනිම අනුපාතය ස්ථයිතා පවත්වා ගැනීමත් පැවත්වුණ. ඒවගේ අනෙක් පසින් සංවර්ධන අරමුණ හැටිය, රටේ නිෂ්පාදනය සේවා නියුක්තිය සහමුත් ආදායම ප්‍රවර්ධන කිරීමසා හළ මට පවත්වා ගැීම රටේ පළදායි සම්පත් ප්‍රවර්ධනය කිරීමත් අරමුණු හැටියට පැවදන. මේ අතරින් මේ විනිමේ අනුපාත ඒ ස්ායිත විනිම අපාතසාාවර පාත්තාවා ගැනීම ගැන සලකෝත් ලෝකයේ වෙනත් මහබැංකෝලත් අතීතයේ බහුලම පවිච්ච වෙච්ච අරමුණක් තමයි විනිමේ ස්ථායිත පවත්වා ගැනීම ල සහරිට අහල තියෙන් පුළුවන් බ්‍රෙටන් Woodඩ් සිිස්ටම් කියන මුල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදේ ගැන මේ ක්‍රමේදයක්ත් ඇතරමවිනිමේ අනුපාතය ස්ථායිතාව පාත්තා ගැනීම පදනම් වෙච්ච ක්‍රමවේදයක් එ දස් නම්සේ හැත්තාව වසර පමණවනතෙක් ෝකේ ගෝඩක් මහ ැකුේ ක්‍රමය අනුගමනය කලා. නමුත් ඊට පසුව ලෝකයේ තාක්ෂණය සහ මුදල් මුල්ල්‍ය උපකාරණවල වගේ මුල්්‍ය පද්ධතියේ ඇතිවෙච්ච නොයකුත් වෙනස්කම්. දියුණුවීමම් ආදිය නිසා මහබැංකු මුල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ක්‍රමවත් ඒවගේම මූල්්‍ය පද්ධතියේ ඇති අනෙකුත් ඇතිබෙන අනිකුත් ආයතන තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරන ආකාරතර යම් වෙනස්කම් ඇති වුණ. යම් දියුණවීමම් ඇතිවුුණ. ති මේවත් එක් මහබැංකුත් තමන්ගේ අරමුණ යාවත් කාලන කරගෙන තියෙනවා එතකොට . අද වෙනකොට බොහෝ මහ බැංකුවල ප්‍රධානතම අරමුණ හැටියට ිලස්ථාහිතාව ගොඩක් මහබැංකුවවිසි අඳුන්වා ගන්නවා. මේ අනුව ශ්‍රී ලංකා මහබැංකුවත් අරමුණු යාවත්කාලින වෙලා තියෙනවා. ඒය අනුව අද වෙනට ශ්‍රීලංකා මහබැංකුවේ ප්‍රධා අර්මුණු දෙක් හැටියට ප්‍රධාන අර්මුණු දෙකක් තියෙනවා පළවෙනිදී තමයි ආර්ථික මි ස්ථායිතාප පවත්වා ගැීම දෙවැන්න මූල පදධතිය ස්ථායිතාප පවත්වා ගැනීම. අපි මේ කාරණ දෙකම අරමුණ දෙ ගැන ැටි වසෙන් පොඩි විග්‍රහයක දැන් යෙදමු. මුලින්ම ආර්ථික ස මිලස්ථායිතාව ගැන සලකළ බැලුවොත්. අපි මිලස්ථායිතාව කියලා සාමාන්‍යෙන් අදහස්වෙන්නේ සමස්ත මිලමට්ටම්මල වෙනස්වීමම් අඩු සහස්ථාවර මට්ටම්මල පවත්වා ගැනීමයි. ඒ වගේම ආර්ථික ස්ථායිතාව වසයෙන් අඳ අදහස්වෙන්නේ ප්‍රධාන සාර්වාර්ථික දර්ශක උදාහරණ කැටේට නිස්්පාධතය දළජාතික නිස්්පාධිතය වර්ධනය විරැකියාවද ප්‍රධාන ප්‍රධාන සාර්වාර්ථික දර්ශක ස්ථාවරව මට්ටම්වල පත්වා ගැනීම තමයි ආර්ථික ස්ථායිතාව ලෙස හඳුන්න්නන්නේ. එතකොට මහබැංකුවේ කාර්භාරයට මෙ මිලස්ථායිතාව ඉතා වැදගත්වෙනවා. අපි පොඩ්ඩක් මේ ගැ වැඩිදුරට සල කළ බලමු අපි ආර්ථිකයේ මිලමට්ටම් ඉහලයාම ගැන කියන උදම් ඉල්හ ඉහල නවස්ථාවක් උද්ධමනය කියලා සාමාන්‍ය හඳුන් ව. සාමාන්්‍යෙන් ආර්ථික විද්‍යාවයේ පිළිගන්න කාරණයක් තමයි. අඩු මට්ටමක උද්දමනය ආර්ථිකයට හිතකර බව. මුද්දමනය අඩු උද්ධමනයක් ආර්ථිකයට හිතකර වුවත් ඉතා වැඩි උද්ම උද්දමනයක් සමාරලාටිට අති උද්ධමනය හෝ ජවන උද්ධමනයක් කියලා කියනවා. ඒවගේ ඉතා ඉහල උද්දමන කාරි තත්වයක් ආර්ථිකයටට අහිතකරයි කියලා තමයි සාමා්‍ය පිළි ගනිම වෙන්නේ. මේට හේතු. විධ හතුතිනවා විවි දි බලන්න පුළුවන් අපි උදාහරණ කීපයක් ගත්තු උද්දමන තා හළ තත්වයකද ජීනවියදම ඉහල යනවා. ඒ කියන්නේ දැන් අපි ඊ මිලදී ගත්ත දේවල් මිලදී ගන්න උදමන ගොඩක් වැඩිය අස්ථාවකදී අද ඊට වඩක් වැඩි මුදලක් ඇයවෙනවා. ඒක නිසා අපිට සහරලාට අපේ මේ වියදම් අපපාහරින සිද්වෙන. මේ හේතුව නිසා ජනතාවගේ ජීවන මටම පහතයක්මක් ඇතිෙන. ඇත්තරම ඉතාම ගැටලුකාරරි වෙන්න පුළුවන් ස්තිර ආදායම් ලබන අයට මොකදේ අයගේ ආදායම් මිලතත්ත්වයන් වගේ වැඩිවීමක් වෙන නඇති නිසා ඒවගේ මතමයි ඉතිරිකිරීම් හා ආයෝජන අදාෛරමත් වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් එක පැත්තකින් දැන් පරිභෝජනයට පාවිච්චි කරාන අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය වැඩවීම නිසා ඉතුරු කරන්න ඉතිරි වෙන දල් ්‍රමාණ අදුවන එක නිසා ආයෝජ ලැබ මුදල් ප්‍රමාණය අඩුවමක් වෙනවා. ඒවගේම තමයි ආයෝ ආයෝජකයෝ තමන්ගේ ආයෝජල ලැබෙන ප්‍රතිලලාබය ඉතා හල උද්මනතත්යක් යෙනකොට එක මෘර්ත්‍ර ප්‍රතිලාවය අඩුවෙන මොකද උද්ධමන වැඩ නිසා. මේ හේතු නිසා ආයෝජන අදෛරමත් වෙන්න පුුව. තවත් කානයක් මයි ග විවාදයක් ලිස් මුදලට ඇති ටිනාකම් අඩුවනවා මොකද ඒ මුදලෙන් ලබාගන්න පුළුවන් බා්ඩ සේවා ප්‍රමාණය ෙන අඩුුවෙනනි. තවත් වැදගත් කාරණයක් මෙදී සඳහන් කරන්න ඕනේ උද්දමනය වැඩි අවස්ථාවකද සාපේක්ෂ ිල වෙනස්සීම අඳුනා ගැනීම පාසුනවා. දැන් අපි ආර්ථික විද්‍යාවේ සාමාන්‍යයෙන් පිළිගන්නවා යම් නිෂ්පාධන කාරයන් කරහා සම්පත් බෙදයාමදී ඒවා බෙදයාමය කාරක්ෂම සිද්ධ වෙන්න න ඒ ඒ නි්පාදනවල සාපේක්ෂ මිල මතඒඒි සම්පත් බෙදියයාම සිද්ධ වෙන්න ඕනෙ කියලා දැ. දමන තා වැඩම වැඩිමටම පවතිනිකට මේ සාපේක්ෂ මි අඳුනා ගනීමි පසුන නිසා සම්පත් බෙදියයාමත් අකාරැක්ෂම වෙන්න පුළුවන්. ඒවගේම තමයි දැ අික අධික උදමන අහිත කරකාරණ අවාසි අපි මේ කතා කළේ ඒවගේම තමයි අවදමන තත්යක්. එකයන්නේ ආර්ථිකය ිලමටම පහල වැටන තත්වයකුත් ආර්ථිකයකට අයහපත් බවයි තමයි පිළිගැනීම. මේ වෙලාවෙේදී අපි උදාහරණැ ගත්තුත් අපහිතමු දැන් එන්න එන්නම ර්ථික ිලමටම් පහල යනු එතකට අපි පාරිභෝගිකය හැටියට අපි අද මොක් හරි දෙයක් මිලදී ගන්න අපි අපේ හිත් අපි හිතාගැෙන ඉන්නවනම් අපඒ අපි මිලද ගැන අපි ොඩක් පහුකළොත් අපිට ඉටවඩ වැඩි වාසියක් ගන්න පුළුවන් මෙන මේ වගේ විදිහයට බොහෝ දෙනා තමන්ගේ ඒ ප්‍රයිභෝජනය පහක්කෝලොත්හෙම ඒ ඒ හරහා නිෂ්පාදකයෝ අදෛරමත්තෙනවා ඒ තුළින් නිෂ්පාදන අඩවෙලා ආර්ථිකවපාතයක් ඇතියෙන පුළුව ඉතින් මේ වගේ බැලුහාම අධික උද්ධමන තත්ත්වයකුත් අවධානම තත්වයකුත් දෙකම ආර්ථිකයට අයපත් ඒක නිසා උද්දමනය අඩු ස්ථාවරමටම පාත්තා ගෙනීම මෙමනත්තා මිස්ථායිතාව ආර්ථි ආර්ථිකයක් සඳහා ඉතාම වැදගත් කාරණය. ඉතිං මේ ආර්ථිකයි මේ විදිර ස්ථාවරව පාත්වා ගන්න මුදල් ප්‍රතිපත්තිය පාවිතා කරන්න පුළුව. අපි සාකච්ඡාව දෙවනට හැට මුල්ලි පදධ ස්ථා ත දෙවෙනිි කලින් කතරගර හා ැංකුවේ දෙවැනි අරමුණ ල්ලි පදතේස් යිාවකගක් කටෙන් සල කළ බලමු මූල්්‍ය පද්ධතිය කියලා කියන්නේ. මහබැංකුව වානිජ බැංකූ වෙනත් මූල්්‍ය ආයතන ගේවින් හාපියවිම් පද්ධතිය. ආද මේ විවිධ ආයතන සහ මේ විදාආයතන ස මූල්ල්‍ය උපරණ ආද මේ සියලුම දෙවින් සැදුම්ලත් සංකීන පද්තිීකට තමයි මුල්ල පද්තති කිය හඳුන්. එතකට මුල පද්තියේ ස්ායිතාව කිය අපි හඳුන්වන්නේ ඒ පද්ධතියට විධ අභ්‍යන්තරහා බාහිට කම්පනව සඳහ ඇති රොතු දෙම හැකියාවත්ට. මේ හැකියාව මේ ස්ථායිතාව සහ මූලි පදධතිය කාරක්ෂමතාව ආර්ථික වර්ධනයට සහ අනෙකුත් සෑම අන්සයක් සඳහම ඉතාම වැදගත්වෙනවා ඒ ඉතා විශේෂෙන් වැදගත්වවා මල ස්ායිතාවට මොකද අපි මුදල් මුදල් ප්‍රතිපත්තිය ක්‍රාත්මක කිරීම හහා ආර්ථකයට යම් බලපෑම කරවන ඒ බලපෑ සිද්ධ වෙන්නේ ඒ බලපෑම ර්ථකයට ලඟවෙන්න මුල්ලි පද්ධති හර ඉතින් ල්ල පද්ධතිය ස්ථාවරත්වයත් මුල පද්ති රක්ෂාවයත් ඉතාම වැදගත්. එක නිසා මේ කර්මුණ දෙක ඇත්තරම. බොහදුරට එකින එක සම්බන්ධ අරමුණ දෙක. බොහොම ස්ූතයේ කසුන් මුදල් පපතිපත්ය සහ මහබැංකේ අරමුණු අතරඇති සම්බන්ධය සවිස්්‍ය රාත්මක පැහැදි කරට පි දරුවන්ට. ගසුන් මේ මාතෘකායම යටතමෙන තවත් විශෂයකොට සක්තමයි මුදල් ප්‍රපති රාම කියල කියින්. ොළුවන්ද නිසාෙ රන්ට කට පැලි කිලීමක් කරන්න. පොදුවේ මුදල් ප්‍රතිපත්ති ස හ ශ්‍ර ලංකා මහබැංකුවේ මුදල් පතිපති රාමුව පිබඳ. හු දේශන මුදල් ප්‍රතිපත්ති රාම මහබැංකුමගින් ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්ති රාමු අතරත් විවිධ වෙනස්කම් තියෙනවා. දැන් මේ තිරේ පෙන් පෙන්ල දක්කොල දිීලතියන්නේ දැනට ලෝකයේ ලෝක දැන දක්නටති ලෝ පැව තිච්. විධ මුදල් ප්‍රතිපත්තිය ක්‍රාපම කිරීමේ උපා මාක කීපයක් මනක් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්ය මුදල් ප්‍රිපති රම කහිපිය සාමාන්‍යෙන් මුදල් ප්‍රතිපත්තියක අංග හැටියට මුදල් ප්‍රතිපත්ති උපකරන අතර මැදිහෝ මෙහයුම් ඉලක්ක සහ මුදල් ප්‍රතිපත්ති අවසාන අරමුණ කියන සාධක අපිට සංගට හැටට බ දැන ලබා ගන පුළුවන්. අපි ලෝක ශ්‍රලංක හ ැක ගත්තව ශ්‍ර ලංකා මහ ැකව ස්ථාපනය කරන්නට කලින් ලංකාවේ තිබල තියන්නේ මේ දැනට තිරේ දැක්වෙන විහාර මුදල් මණ්ඩල ක්‍රමය කියන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්ම කිරීමේ උපාය මාර්ගයි. මේ ක්‍රමයත් ඇත්තටම විනිමය අනුපාතය ස්ථාවරගේක පාත්වා ගැනීම ප්‍රධාන කොටගත්ත ක්‍රමවේදයක්. ඒවගේම තමයි විනිමේ අනුපාදය ඉලක්ක කිරීම කියලා තවත් මුදල් ප්‍රතිපත්ති රාමුවෝක් තියෙනවා. දැනට ලෝකයේ දැනටත් රටවල් බොහමයක් පාවිච්චිරන මුදල් ප්‍රතිපත්ති ග්‍රාමෝක්. මේකෙදී වෙන්නේ විිනිමය අනුපාතිකය යම්ගේ පවත්වා ගැනීමම ප්‍රධාන කොට ගෙන තමයි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ. උදාහරණෑ හැටියට ුරපය සමහ රටවල් වගේම අපේ අසල්වැසි රටවල් වෙන භූතානය නේපාලය වගේ රටවල් වල ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගගේ ක්‍රියාත්මක වෙනවා. ඒගේ තවත් මුදල් ප්‍රතිපත්ති රාමොක් තමයි මුදල් සමස්ථ ලක්ක කිරීම කියන්නේ ලංකාවෙත් ඇදස් නමසි අසුව ඉඳදල ද පහලව පමණ වෙනක මේ මුදල් ප්‍රතිපත්ති රාම ක්‍රාත්මක වුණා. මේ අවස්ථාවේදි වෙන්නේ මුදල් අධර්ථිකයට අශ්‍ය කරන මුදල් ප්‍රමාණයමන මුදල් සමස්තය අඳුනාගෙන. ඒ මුදල් සැපයු මේ වර්ධනය යම්මට පාත්තා ගැනීමට අවශ්‍ය මටේ පත්තා ගැනීමට ප්‍රතිපත්ති ක ියාත්ම කරනු. ඒවාගේම තවත් මුදල් ප්‍රපති රාමක් තමයි බහවිද දර්ශක ඉලක්කර ගනීම ඒ අවස්ථාවේදි වෙන්නේ එක් ඉලක්කයක් නැතුව විධ දර්ශක කීපයක් ඉලක් කරගෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්නවා ඒ වගේම අවසානයට මේක දැක්වෙන උද්දමන ඉලක්ක කිරමන උද්දමන ඉලක්ක කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දැනට ලෝක බොහෝ නප්‍රිය වෙලාතියෙන හ ක්‍රියා මාර්ගයක්. මේ උද්දමන ඉලක කරනේ යම්යම් විධ වෙනස් වෙනස් කම්තියනවා සහර රටවල් දැඩි උද්දමන ලක කරනයක් අනුගමනය කරනවා ඒ වෙලා වෙදී ඒ අයගේ ප්‍රධාන එක මාරමුණවෙන්න බොහෝ විට උද්දමනය යම් අට්ටමක ප තබාගැනීම. වගේ නම්මශලි දමන ලක්කරන පවතින ට උද්ධමනය ප්‍රධාන ඉලක්ක හැටියට පාවිතා වෙනෝ නමුත් ඒ අතරේ වෙනත් අනෙකුත් සාර්වාර්ථික දර්ශකත් ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. අපි පොඩ්ඩක් දැන් සලක බ ශ්‍රී ලංකා මහබැංකුේ කොහොමද මුදල් ප්‍රතිපති රාහු වෙනස් වෙලා තියන කියලා පහුගගේ කාලය ඇතුළත. ි කලින්ක් සදහන් කලා ඉක්දස් නමසය අසුව පමනිදඳලා ශ්‍රී ලංකා මහබැක්වේ ක්‍රියාත්මකුුණේ මුදල් සමස්ත ඉලක්ක කරනයක් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්ම කිරීම. එතකොට මේ ක්‍රමවේදේදී අඩු උද්ධමනයක් පාත්වාගැනීම අරමුණු කරගෙන මුදල් සමස්ත ප්‍රධාන ඉලක්ක හැටටත් පාත්වා ගැීමතමයි ප්‍රධාම ප්‍රතිපත්ති රාමය ප්‍රධානම ක්‍රමවේදය වෙන්නේ. එතකොට අපි මේකේ මෙහයුම ඉලක්කයක් හැටියට සංචිත මුදල් පවත්වාගත්තා. අරමැදි ල්ක්කයක් හැට පුළුල් පුළුල් මුදල් සැපීම මැත්තම් මුද ඒකා බද්ධ පුළුල් මුදල් සැපීම පවත්වා ගත්තා මේ මුදල් ප්‍රතිපත්ති රාමුවයේ අවසාන අරමුණ වන්නේ ආර්ථිකසා මිලස්ථායිතාව එතකොට මෙතැන්දි වෙන්නේ ආර්ථික සහ මිලස්ථා තා ළඟාකර ගැනීමට මුදල් සමස්ත භාවිතා කරමින් යම් ක්‍රියාමාර්ග ගැනීමක් තමයි එතකට මෙතැන්දි වෙන්නේ එහෙනම් අපිට වැදගත්ව වන මුදල් සමස්ත සහ ආර්ථික ආර්ික ස ිලස්ථායිතමන උද්ධමනය අතර තියෙන සම්බන්ධතාවය විවිධ අධ්‍යයන මගින් හොයාගෙන තියෙනවා ලංකාව ගත්තහම ලංකාවේ විවිධ මුදල් සමස්ත තියෙනවා මුදල් සැපේීම විවිධ විධ විදියට නිර් නිර්වාචනය කරලා තියෙන මුදල් සමස්ත වර්ග ඒ මුදල් සමස්ථ අතරින් පුළුල් මුදල් සැපයුම තමයි මිලස්ථායිතාවට මිලමට්ටම සමඟ ඩත්මකිටු සම්න්දධ තිනවා කියල හඳුනාගෙන තින මෙ මේ කාරණය නිසා තමයි මේ අතර මැදී ලක්ක කැටේට පුළුල් මුදල් සැපයීම භාවිතා කරලා තින් මේ විදි උද්ධමනයයක් මුදල් සමස්ථාතරත් කිට්ටු සම්බන්ධයක් තිබනත් කාලයක්ත් එක්ක ලෝකය අනෙතරටොලුත් හවාගෙන තියෙනවා මුදල්වලට අමතරව වෙනත් සාධකත් උදමනය සඳහා දැඩි බල පැම ඇතිරන්න පුළුවන් කියන එක. විශේෂයේම උද්ධමනය සහ ථ ර්ථිකම ආර්ථකයේ ර්ථික පිළිබඳ ජනතාව පවත්නා අපේක්ෂා උද්ධමන සඳහා ඉතා බහුලවශයෙන් ඉතා දැඩි වශයෙන් බලපාන බව හොයාගෙන තියෙනවා. ඉතින් මේ කාරණ නිසා ශ්‍රී ලංකාවත් තමන්ගේ මේ මුදල් ප්‍රතිපත්තිරාම ක්‍රමිකව වෙනස් වීමකට භාජනය කරලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් නම්මශීලි උද්දමන ඉලක්ක කරනයක් වෙත ක්‍රමිකව ගමන් කිරීමට. ඒ අනුව දෙදස් පහලවේ ඉදලා දෙදාස් විස්ස වෙනකං ශ්‍රී ලංකා මහබැංකුව ඩදියුණ කනලද මුදල් ්‍රතිපති රමක් අනුගනය කළ මේ මුදල් ප්‍රතිපත්තිරම ඇතම ඇත්වශයෙන්ම තාවකාලික ප්‍රතිපත්ති රාමුවක් මෙහි මුදල් ඉල්ලක් කරනේත් නම ශීලේ උද්ධම ඉල්ලක කරනයත් කියන උද්ද ප්‍රතිපත්ති රාමු දෙවර්ගේම ගතිලක්ෂණ දකින්නට පුළුවන්ගුණා. මේ මේ මුදල් ප්‍රතිපත්ති රාම යටති කෙටිකාලීන පොලි අනුපාතිකු මත බලපෑමක් ඇතිකිරීම හරහා උද්ධමනයේ මැදිකාලීනව තනි අගේක පාත්වාගන්නා අතර තුරම මුදල් සැපයු මේ වර්ධනයක් අවශ්‍ය මට් මේ පාත්වා ගැනීමට ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්ම කලා. අපි ශ්‍රී ලංකාේ වර්තමන මුදල් ප්‍රතිපති රාම ගත්තුත් ශ්‍රීම ්‍රී ංකා මහ ැංක්කිය මුදල් ප්‍රපත් රම දැනට නම් ශීලී උදධමනි ලක්කර ාමකට අන කුල තමයි ්‍රාත්මක කරන්නේ. එතකොට මේ නම්ශීලී උද් රා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී. මැදි කාලයේදී මිලස්ථායිතාවව ලංඟාකර ගැනීම ප්‍රධාන අරමුණක් වෙන අතරම ආර්ිකයේ මූර්ත අන්සේ ස්ථායිතාවවෙ හා විිනිමේ අනුපාතයේ නම්ම ශිත පත්තා ගැනීමත් ප්‍රධාන අරමුණු හැටට භාවිපාවිතා වෙන. මේ නම්සිලි උද්දමන ඉලක්කරණය සානයෙන් අපි ෆලෙක්සිිබල් ඉන්ෆලේෂන් ාර්ගටි එත් නැත්තම් සමහරවස්ථාාව මේ FFIයිලත් ඳ හඳු ලබනු මෙහි ප්‍රධාන අංගයක් වනි ප්‍රධාන අරමුණක් වවෙෙන ැදිිකාලයේ දී මිස්ා තලාගාර ගනීම හෙම වනත් සමහර අවස්ථාවලද කෙටි කාලසීමාවලද ඒ උද්ධමනය ඉලක්කෙන් උච්චාවචනයීමක්. ඉලක්කෙන් එහාට යාමක් වීම සමහර වෙලාවට සිදුවෙන දෙයක්. මේ මුදල් ප්‍රතිපත්ති රාමයේ නමශල උදම ලක්ක කරන මුදල් ප්‍රතිපති රාම ප්‍රධානම අංයක් තමයි ඒ ඉදිරි දැක්මකින් යුදුව ක්‍රියාත්නක වීම. ඒ නිසා අපිට ආර්ථිකයේ පුරෝකතන ඉදියේද වෙන්න පුුවන් දේවල් මොනවාද කියන පුරෝ කතන ඉතාම වැදගත්තෙනවා ඉතින් මේසඳහ දැනට ශ්‍රී ලංකා මහ බැක්කුව කාලින දත්ත මත පදනම් වෙච්ච පුරෝකතනය ප්‍රතිපත්ති විශ්ලේෂන පද්ධතියක් මෙමැතම මේක පඉන්ග්‍රසි ෝකා පොලසි ස්ටම් මනත F පස් කිය හඳුන මෙෙන මේ පද්ධතිය හරහා විවිධ පුරෝකතන තමන්ගේ මේ ක්‍රියාවලින්ට භාවිත කරනවා. අපි ශ්‍රී ලංකාවේ උද්ධමනය කොහොමද අතිසේ සිට පැවතැවිල තියෙළ චුට් ැලූත්. අපි රූප සටානින් දැම් පේනවා එදස් නමසය හැත්තෑවිඳලා වගේ අපි සල කළ බැලූත් අතීතයේද උද්ධමනය ඉහලාගේ කතිීලතිනව සමාර්කාලවලද. ඒවගේ තමයි උද්ම උච්චාවචනයන්ටත් ලක් වෙලා තියෙන. නමුත් එදස් නමේ පමනිිදල වසට ොලක් වගේ කාලයක් ඇතුළො ඇත්තටම දධමනය තනි අගේක කියන්නේසිට දහැට අඩුවගේක අපි පාත්වාගැනීමට සිිය ලක උද්දනය සිට දහැක අඩුවගේ පැවැතිලා තියෙන. ඉතින් මෙන්න මෙහ මෙන්න මේ කාරණයත් ඇත්තරම අපිට උද්නමසිලි උද්ධමන ලකරනයක් කරල් යාමට ලොකු උදව්වක් වෙලා තියෙනවා. ඒ මොකද මෙහෙම උද්දමනය යම්මටමක තාවරෝ පැවතිීම හරහා උද්දමනේ මත ජනතාවගේ ඇති අපේක්ෂාබලාපපුරොත්තු උද්මනය ොවගේ අගයක් වයිද කියලා ජනතාව තබන පුරෝක අතන යම් පාලනයකට නතුව වනො මේ කාලයක් තිස්සේ ස්ථාවරක උද්ධමනය පැවතිම හර. ඉතින් මෙන්න මේ කාරණය ඉන්‍ෆලේෂන් තාර්ගටින් හමනැත්ං උදමන ඉලක්ක කරණය ක්‍රියාවලයට ඉතාම වැදගත්. ඉතින්න මේ සාධකත් අපි උේ නම්ශී උදම ඉල්ලක් කරන කරා යාමට ලොකු හේතුවක් සහ උදවක් වෙලා තියෙනවා. හෝමස්වදෙ කසුන් මුදල් ප්‍රතිපත්ත රමමු පිරිමඳ ඔපබගේ දීර්ග විද්‍රහයට ුමම් ීලාකට ඔබෙන් හ්‍ය යන්නේ අපගේ අද මාත්‍රකාවන මුදල් ප්‍රතිපත්ති යටතේම එන. තවත් මැද කාලයේදී සාකච්ඡාවට මඳවන දෙයක් ගැන ඔපට පුළුවන්ද අපට යම් පැදිල කිරීමක් කරන්න රට මුදල් සැපයවුම පැවතිේතු මට පිබඳ. විශෂයම මෙහිදී අපි අධානයමු කරමු අපි වැඩසටනා අරම්බේදී අපේ දරුවන්ට පරොදුනු පරිදිම පසුගේ විවාග ප්‍රශ්නයකට ඒ ද ශස්ව වසරේ තිබුණු මුදල් ප්‍රමාණවාදය පිළබඳ ප්‍රශ්යකට ඔබට අස්ථාවකසුම්. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ පිළිගන්නා කාරණයක් තමයි. ආර්ථිකයේ මුදල් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණ්්‍රා වැඩිපුර පැවනොත් එය උද්ධමනය සඳහා බලපානවා කියනද. ඇ දැන් අපිට මේ තිරේ දික්වෙන මේ රූප සටහනින් කොහොමද වෙන්න කියලා පොඩි සටහනක් දක්වළ තියෙනවා. අවශ්‍ය ප්‍රමාන්ට ආර්ථිකයට මුදල් නිකුත් කළොත් හෙම මහජනතාාවත වැඩිවශය මුදල් ගැවසෙනව නමුත් බා්ඩා සේවාවල් වල වැඩිවීමක් ඉක්මනට න්න වෙන නැහැ. මෙන්න මේ වෙලා වෙදි සීමමාසායිවිත බාණ්ඩ ප්‍රමාණයක් සඳහා වැඩි වශය මුදල් පැවතිීම හරහා බාණ්ඩ හාසේවාල මිල හෙලයාමට හේතුවෙන පුළුවන් ඒ හහා උද්දමනය ඇවීමේ ප්‍රවණතාවයක් තියෙනෝ. ඉතිං මෙන්න මේ විදිහයට ආර්ථිකයේ වෙනත් විචල්ලිය ආර්ථිකය වෙන දර්ශක සහ මුදල් ප්‍රමාණය ගැන කතා කරන ප්‍රධානම නියායක් තමයි මුදල් ප්‍රමාණවාදය කියලා හඳුන්වන්නේ. සාමාන්‍යෙන් අපි මේක චලිතව හඳුනා ගන්න මුදල් සමිකරණය කියන මෙමේ දැන් තිරේ දික්වන V සමයි ප කියන සමීකරණය භාවිතා කරනවා. අපි මේ සමීකරණය ගැන පොඩ්ඩක් අවධානයම් කරමු මේ සමීකරණය දක්ුණත පැත්තේ පසාටකුරලින් කියවෙන්නේ පි කියන්න මිල මට T අකරෙන් අදහස් වෙන්නේ ගනු දෙනු ප්‍රමාණය සමහරවස්ථාව වලදි මෙ පව කියන සකේත වට වයි එමත්තන් වයි වල හඳුන මූර්ත දල දේශන ස්පාතිය සහල්ලාට පවිච්චය. කෙස නමුත් දකුණ පැත්ත පට කියෙන ගුණකයෙන් එතට අපිට පෙන්වන්නේ ආර්ථිකයේ ගණු දෙනුවල නාමික අගේ. ඒ කොච්චර රුපියල් ප්‍රමාණයක් එනත්ත මුදල් ඒක ප්‍රමාණයක් ආර්ථිකය ගණදනුවල වටිනාකමක් තියෙනවද කියන එක. එතකොට වම් පැති තියන්නේ එම් වලින් සඳහන් වෙන්නේ මුදල් සැපයුමු වී වලින් අදස්වෙන්නේ මුදලේ සංසරණ ප්‍රේගය කියන දේ මුදල සංසන් ප්‍රයේගල මහිද අදස් වන්න මුදල් ඒකයක් ගත්තොත් කිසියම් කාලයක් තුළ ගණු දෙන සඳහා භාවිතාවන වාරගණ. අපි මේ ගැ හිතන්පුලුවන් අපි යන මුදල් සැපයුම මිනිසුන් අතරේ ආර්ථිකේඉ ජනතවාතර කීවාරයක් එක නතානකා අතර හුවමාරු වෙනවද වගේ දෙයක් තමයි මේ මුදලේ සංසාරම් ප්‍රවේගෙන් අදහස් වෙන්නේ. එතකොට මේෙන් එතකොට අදහස් වෙන්නේ අපිට දකුණු පැත්ති තිෙනවවා ආර්ථිකය ගණදුලු නාමිකාගය යම් මුදල් මටමක් යම් මුදල් සැපයුමක් තියෙනවන ඔය වී කියන දෙ අදහස් වෙන්නේ අර නාමික නාමිකාගේ ලංඟාකර ගණනං ඒ මුදල් සැපීම යම් මාර්ගාන කිනකාතා හුව මාරුව න්නවා ඒ තමයි තකොට මුදල් සංසරර් ප්‍රේගේ හැට මෙතැන්දි අපි හඳුනාගෙනතින්. අපි වේ දෙදස් විස්සේ ප්‍රශ්නපත්්‍රේත් මෙස මේ මුදල් ප්‍රමාණවාදය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ ඒදී සඳහන්ේ මුදල් ප්‍රමාණවාදයන කුමක් කියෙ එක. මතවස් අවස්ථාව හබැදු උපකල්පන අඳනාගන්න කියලත් සමරලාට ප්‍රශ්න යොමු වන. සාමාන්‍යෙන් එකොට මුදල් ප්‍රමාණයවාදය කියලා අපි අඳුනාගන්නේ ඔය අපි කලින් කතාකරපුද්දේ සම්බන්ධමයි මුදල්තුගේ ස පොද මිලමට මතල අනුුවෝම සම්බන්ධතාවයක් තියෙනවා කියනදේ තමයි මුදල් ප්‍රමාණවාද කියෙනෙකින් සරල වසයෙන්ගත්තු අදහස් වෙන්නේ. එක කියයන්නේ මුදල් ප්‍රමාණයක්ත් ආර්ථික මල මටමතරත් සමානු පපාතික වනසීමක් ඇති කරන්න ඇතිවෙනවා කියෙනක. මේ මුද ප්‍රමාණවාදේ භාවිතයන උපකල්පන දෙක් තමයි ප්‍රධානවශයෙන් මුදලේ සංසර් ප්‍රවේගය හැකි කිය වී ස්ථාවරව තියෙන බව සහම් ආර්ථිකය මර්ත නිම ප්‍රමාවකයන් ගනුධයෙන් ප්‍රමාණය නොවන්ස්ව තියෙනවා කියෙනෙක ඇතරම මේ පඳ උපකල්පන භාවිත වෙන්නේ කෙටිකාලයක් ගැත්තොත් තමයි නමුත් අපි මේ මුදලේ සංසර්ණ ප්‍රවේග වගේ දෙයක් ඇතරම බොහෝදේවල් ඇතරම දීර්ග කාලයක් ගත්තුොත් සහල්ලාට වෙනස්සීමට භාජිනය ව. නමු සාමාන්‍ය වශයෙන් අපි මුදල් ප්‍රමාණවාදය ගැන කතා කරනකොට මේ වී සහටී කියන සංගටක දෙක ස්ථාවරව පවතිනු කියල තමයි අපි අදහස් කරයි. අපි පොඩි උදාහරණයක් සලකළ බලමු කොහොමද මේ මිලමට්ට මේ මුදල් සැපීම වෙන මිලමට්ටම්මල වෙනසට බලපාන්න කෙනෙක් ගැන. විදැන් තිරේ දැක්වන මේ උදාහරණ දෙකේ මුදල සසන් ප්‍රවේගත් ද ්‍රමාණය ්‍රමාණයක් අපි නො ස්න කියලා උපකල්පනය කරනවා අට සහත් තුන්දාවසයෙන් ඒ දෙක තියෙනවා. එතකොට මේ දෙකේ මේ තියෙන ආසා කොටස්සල වෙනස තමයි අයන්නේදී සමස්ත මුදල් ප්‍රමාණයදස් පන්සියයි ආයන්නේදී තුන්දහාාව වෙනවා දෙගුණ වෙනවා එතකොට මේ ගණන්න සුළු කරලලා අපිට පුළුවන් අපිට පේවා මිලමට්ටම හතරේ සිට අට දක්වා ඉල් ගිල්ලති එක කියන් අර මුදල් සමස්තය වැඩිවීමට අනුලෝමවම ි මටම ඩල්ලා තියෙනවා එහම් අපිට පේෙනවා මුදල් ප්‍රමාණය උද්ධමනයට එහමතම් මල ඩීමට බලපාන කියන එක. එහෙම නම් මේ මුදල් ප්‍රමාණවාදය හරහම කියවෙන දෙයක් තමයි රටක මුදල් සැපීම පැවතිීම මට්ටමහැට එහෙන අඳුනාගන්නේ මුදල් සැපීමේ වර්ධනය නාමික දළදේශය නිස්පාධිතය වර්ධනයට සමාන වෙන අගේක පවතින් ඕන කෙනෙක තමයි එතකොට මේ කතාකරපු දේවල් වලින් අපිට අදහස් වෙන්නේ. එහෙම නම් යම් අවස්ථාවක නාමික දලදේශය නිස්පාධතය වර්ධනයට වඩා වැඩිවේගේකින් මුදල් සැපේ මර්ධනය නොනම් අපි මේ තිරේ දැක්වෙන උදාහන වලින් පහලා තියන කොටස ගැන මේ වෙලාද කතා කරන්නේ එතකොට මුදල් සැේ මර්ධයයේදේ ල්දේසි නිස්පාධතය වර්ධනට වැඩිනම් ඒ අස්ථාවද ිලමට හෙයාමට බදුනෙන් පුලුවන් ඒ හර උද්ධමන හට ගන්නවා. ඉතින් ඒක මනිි පත්වෙන් පුළ නාමිකදේය ස්පාතය වර්ධනය වැඩින දල් සපම වර්දනට ඒ හර අවදමනය අදමන. පීරන ඇතිවෙන්න පුුව. ඉතිං උද්දමන ඇති වෙන වෙලාවකට මහැංකවක් හැටියට සංකෝජනාත්මක මුදල් ප්‍රතිපත්යක් ක්‍රියත්ම කළේතු කියළ සාමානය පිළි ගැීම තියෙන. ඒවගේ මනික් පසින් අවදමනය ඇතිවන්න පුළුවන්න්නම් ප්‍රසාාරණත්මක මුදල් ප්‍රතිපත්යයක් ක්‍රාත්මක කළේතු කියළ සාමාන්‍ය වශයෙන් පිගන්නවා. අප ීලාකර සාකච්චාරම තවත් වැදගත් විශය කොරසක් වෙන ශ්‍ර ලංකා මහ ැංක්වේ ප්‍රමාණාත්මක සහ කුණාත්මක නයපාලන ක්‍රම එමනත්තං මුදල් ප්‍රපති උපරණ පිළිබඳව. එ එක්කම අපි අවධානය යමුම කරමු පසුගිය විභාග ප්‍රශ්න දෙකකට ඒ දෙදස් තහට වත්තරය තිබුණු ප්‍රමාණාත්මක සහ ගුණාත්මක නයපාලන ක්‍රම අතර වෙනසට ඒවගේම දස් ධනමේ නොවිෂ නිර්දේශය යට දේ තිබුණු නිත්‍ය පල නපාති කොඩෝ කාර ාරය පිබඳ ප්‍රශ්නයට මේ ප්‍රශ්න විත්වය ්‍ර ලංකාක හා බැංකවේ ්‍රණාත්මක සහ ගුණාත්මක අයපාලන ක්‍රමහ මුදල් ප්‍රතිපත්ති උපරණ කියන විෂය කොටසට ඇත්තනවා පසුන ට අස්ථාව පැල්දිි කරන්න. ඕ දේශන අපි දැ කතා කර මුදල් සමස්ථ ගෙන මුදල් සමස්ථක කොමද මිලමටමට බලපාන්නේ ආද කාරනාගෙන මුදල් ප්‍රතිපත්ති රාම ආදිය ගෙනන මේ වැද පි කරින් සහන ච දත්තමයි මුදල් ප්‍රතිපත්ති උපකරන කෙනෙ දැන් මුදල් ප්‍රතිපත්ති උපකරන එක් මහබැංකෝල්ට විශේෂ වෙන සහර ඒ මැ කොරන සිීපතියන අපිස් ්‍රීලංක හමබැංක ගත්තු තිබෙන මුදල් ප්‍රතිපත්ති උපකරන අපිට ප්‍රමාණත්මක සහ ගුණාත්මක වයෙන් ප්‍රධාන කාණ දෙකට විදියට බලන්න පුළුවන් ප්‍රමාණාත්මක උපකරණ කියලා හැඳින් වෙන්නේ ඒ උපකරණවල තියන බලපෑම බුඩු ආර්ථිකටම පොද වසයෙන් බලපෑමක් වෙන අස්ථාවලි තමයිස් වෙනවා ඒ ප්‍රමාණාත්මක උපකරණවද. උදදාහරනැ ැට ප්‍රතිපත්ති පොලි අනපාතික විවට වෙලඳ කට යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වගේ දේවල් අපිට උදානැට්ට ගන්න පුළක්. මේකේ අනෙක්් පසින් ගුණාත්මක උපකරණ අතර තියෙන ගුණත්මක උපකරණවලින් වෙන්නේ ඒකේ බලපෑම වෙන්න යම් අන්සයක් මත එක් තරා තෝරාගත් අන්සයක් මත තමයි බලපෑම ඇතිවෙන්නේ එතකොට ආර්ථිකයට ඇති වෙන බලපෑම ඇතිවෙන්නේ ඒ තෝරාගත් අන්සය හරහා ඇතිවෙන බලපෑම හරහා තමයි ර්ථික යම් ලපෑැමක් ඇතින තිවනි එතකොට මේ සඳහා උදාහරණ හැටියට අපිට ගන්න පුළුවන් ආන්තික අශ්‍යතා නව නය සීම ප්‍රතිමූල්්‍ය පහසුකම් ආදී දේවල් අපි මේ ප්‍රධාන වසයම සහබැංකේ පාවිච්චවෙන මේ මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන පොඩි හැඳින්න්නේීමක් දැන් ඉ ඒගාව ඉදිරිමින් මිනිත්තු කීපේදී අපි සලකළ බලමු. පලනයටම අපි සල බලු මොනවද ප්‍රතිපත්ති පොලි අනුපාතික කියන්නේ කියලා. ශ්‍රීලංකා මහබැංකුවේ ප්‍රධානතම මුදල් ප්‍රතිපත්ති උපකරණය තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතික කිය කියන්නේ. ප්‍රතිපත්ති පොලි අනුපාතික වශයෙන් හැඳින් වෙන්නේ නිතතිය තැපතු පසකම් අනුපාතිකය. හ නිති්‍ය ය පසුකම් අනුපතික කිය පොලි අනුපාතික දෙක නිත්‍ය තැම්පත පාසක අනපාතිකය කියන්නේ බැංකුපද්ධතිය යෙන අතරික්ත මුදල් දෛනික පදනම් මත තැම්පත් කිරීම සඳාවන අනුපාතිකයයි ඒවගේ නිත්‍යය නය පාසුකම් අනුපාතික කිය කියන බැංකුපද්ද ය දයිනික දන මත අරමුදල් ලබාදීමට ලබාදීමේදී පාවිච්වෙන පොලි අනුපාතිකයක් එතකට ප්‍රතිපත්්ති පොලි අනුපාතික දෙක මගින් ශ්‍රී ලංකා මහ බැංකවේ්‍ර පොලි අනුපාතික කොරිඩෝ කියනද හැදනවා. අපි මේ අවස්ථාවදීම් මම කැමති බරිත සාමාන්‍ය ේක්ෂණ මුදල් අනුපාති කියදේ ගැත් පොඩි ඇඳරිනීමක් කරන්න. අපි බැංක පද්ධති ගත්හම බැංකුපද්ධති හම වැඩ කරන දසකම බැංකුපද්ධතින්තර් බැංකු ලඳ පොලක් ක්‍රියාත්මක වෙන. අන්ර්බැංකු ලඳපොල රහා තමයි බැංකු මට අවශ්‍ය කරන මුදල් අවශ්‍යතා සපුරගන්න. සහ බැංකුවලට මුදල් හිඟගේයක් තියන පුළ සහ ැකලට මුදල් අතිරික්යක් තිය ළල ක දල් තරික් තින බැක්ක මුදල් හිඟයක් තියෙන කෙනෙකුට නයක් වශයෙන් ඒ බැඒ අරමුදල් ලබාදයන පුළුවන්. එතකොට මේ විදි අන්ර් බැංකු කටයුතුහි සිදුවනවා අන්තර් බැංක පළඳපොල. ඒ අතර බැංකු වෙලඳොලේ ඔවිදි කටයුතු සිදුවන අතර තුරම සිල්ලංකා මහ බැංකුව විට වෙළඳපොල කටයතු කියලා. දයිනිකව වෙන්දේසි හරහාත් ද්‍රවශී ලත මෙමෙනැත් මුදල් සැපීම ලබා දෙන්න කටයුතු සිදුකන. අපි මේක ඒගාවත් අවදුරටත්තා කතා කරනවා. මේ වෙන්දේසි වලනුත් ඊට අමතරව අතර් බැංකු වෙළඳපොලේක් බැංකු බැංකු අතර තින ගණදනලටත් අමතරව ැංකුවකට ඕනාාම වැඩ කරන අවස්ථාවක ඕනාම බැංකු වැඩ කරන අස්ථාවක පුළුවන් මහ බැංකුවේ මේ තියෙන පොතිපත්ති නිත්‍යපොලි අනුපාතික වලිනුත් යම් පහසුගම් ලබා ගන්න අපි තමු බැංකෝකට මුදල් අවශ්‍යතාාව ක්ති නම් බැෝට බැංකුවට පුළුවන් නිත්‍ය ණය පාහසුකම අවශ්‍යදාාව යටතේ ඒක ණයක් වසයෙන් ලබාගන්න එතකොට මොකක්හරි බැංකුවක් ගත්තහම ඒ බැංකුවට ඇත්තටම ඒ නිත්‍ය ණය පහසක මනුපාතිකට වඩා වැඩ පලි අනුපාතිකයක් ගෙවලා කොහෙෙන්වත් නයක් ගන්න මුදල් ලබාගෙන අවශ්‍ය වවෙන්න මොකද හැමතිස්ේ මෝන මේලාවක මහ බැංකයින්ඒ පාස්කම ලබාගන්න පුළුවන් නිසා ඒ වගේ මතයි මේක අනික් පැත්ත සැලකෝත් මුදල් අතිරික්්‍යයක් තියෙන බැංකූකට කොයි වෙලාකත් නිත්‍යය තැම්පත පැසුරමහමට නිතය තැන්පත පහස්කු මනුපාතිකඩ අඩු පොලි අනුපාතියකයකට තැම්පත්වක් එමන එත්තා නයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නහැ එහ අපිට පේනවා නිත්‍ය තැන්පතු පාසුක නි්‍ය පාසුක අනුපාතික දෙක හර හා අන්තර් බැංකු වෙළඳ පොලේ යම් උපරිමයක් සහවම පොලි අනුපාතික සහ තිකරන්න බව තකොට මේ දේ තමයි මේ පොලිසි ප්‍රතිපත්ති පොලි අනුපාත කොරිඩෝව හැටියට හැඳින් වෙන්නේ. එතකොට මං කලින් කතාකර අන්තර් බැංකු වෙලඳ පොලි බැංකු අතර ගණු දෙ සිදන කියලා මේ ඒන්තර් බැංකු ගනුදනු අ පොලි අනුපාතියන්ගේ බරිත සාමාන්‍යයට තමයි බරිත සාමාන්‍ය ේක්ෂණ මුදල් අනුපාතිකය කළලා කියන්නේ වැෙන පොලි ගනුදෙන සිද්ධවෙන්නේ ඇතර මේන්තර් ැක ගුදන මේ දි සිදවෙ වන්නේ එති දන නත ඇප කර නොමැතිව තමයි මේ විදිහට මේ ගණුදනු සිද්ධවෙන්නේ. එතකොට මුදල් ප්‍රතිපත්ති පො ප්‍රතිපත්ති පොලි අනුපාත කොලින් හැදුණු ප්‍රතිපත්ති කොරිඩෝව මයි ්‍ර ලංකා හ ැංකුවේ මුදල් ප්‍රපත්තිය දිසාානතිය පෙන්නවන ප්‍රධානම අංගය වෙන්නේ. අපි උදාාරණයක් හැටේට අපි දැක්කා පහුගිය අගෝස්තුමාසේ අප අවුරුදුුව එක මාරක් පමන කාල ශ්‍ර ලංකා ම ැකුව පතිපතිපොලයන පාතික නොවන තිාග අගෝස්තුමාස ප්‍රතිපත්තිපොලොන් පාතික හළ දැම්ම කර. එතර මේ අවස්ථාවේද භාබැංකුව ආර්ථිකයට සංඥාවක් දෙවා දැන් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමක් කරනවා කියලා. එතකොට ඇත්තරම අපි දෙදස් දහනම වර්ෂය තිබුණු ප්‍රශ්නය ගත්තොත් මේකද අදහස් වෙන්නේ ප්‍රශ්නේදී හලයනෙ කොමද මේ ප්‍රතිපත්තිො පො කොරිඩෝග ප්‍රතිපති පොලි කොරිඩෝවේ කාරිබාරය පැලි කරන්න කියෙ එක. තොර ඇත්තරම අපි කලින් ගැන සාකච්ච කලා එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රතිපත්ති පොලි අන්පාතික කොරිඩෝවේ මේ විදියට හැසිරීම කරහා වෙළඳ පොලි තිබෙන වෙළඳපොලේ අධි හෝ ඕන ද්‍රවසීලතාවයක් හටගැනීමත් හටගැනීම වලක්කීමත් සිදුවනවා. ඒ හහා මූල්ලි පද්ධතියේ ස්ථායිතාවයට එය දායකවිමත් මෙන් සිදුවනෝ. අපි අතවත් ප්‍රත්දපරණයක් වන විවට වෙළඳපොල කටේතු ගැත් කෙටි වසයෙන් ස කළ බලමු. සාමාන්‍යෙන් වෙළඳපල කටයතු කියල හඳුන්වන්නේ අන්තර් බැංකු වෙළඳදපලේ මුදල් ප්‍රමාණය පුළල් කිරීම හෝ හැකිලීමට. ුත්් වෙලඳ පොලේ තාව කාලිකව හෝ ස්තිර පදනමින් මුූල්්‍යි වත්කම් ඉලද ගීමට තමයි මේ විට වෙළඳපොලො කටයුතු කලා අදහස්වෙනි. එතකොට මේවා සිද්ධ වෙන්නේ වෙන්දේසි රහා ඒදී අවස් පභාවිතාවන පොලි අනුපාතිකය තීරණ වෙන්නේ තරගකාරී ලංසු තැබීම් වලින්. එතකොට මේක එක්දින පදනම්මත වෙන්නත් පුළුවන් කෙටිකාලන්න පදනම හෝ ඉස්තිර පදනම්මත මේ වන්දේසි පවත්වෙන්න පවත්නවා ශසිලංක මභැයන්ක විසි. උදාාරනයක් ගත්තොත් අපි හිතම මහ බැංකුව රජයේ සුරැකුපත් වානිජ බැංකවලට වවිට වෙලඳ පොලේ අලවි කරනවා කියලා. තොර මේ රූප සටානේ උඩ පලවෙනිොටස ගත්තොත් මේ ටික සඳහන් වෙනවා. එතකොට මේ වෙලාවෙදි වෙන්නේ වානිජ බැංකූටැ රජේ සුරැකුපත් වානිජ බැංකුවලට විවට වෙලඳ පොලින් මහ බැංකව අලවි කරන. එතකොට මහාබැංකුව තුළට මුදල් ප්‍රමාණයක් ගලායවා මහ බැංකුවෙන් එලියට සුරකුපත් ප්‍රමාණයක් ගලායනෝ එතකොට මහබැංකුව එතකොට ඒ කියන්නේ ආර්ථිකය තියන මුද සැපෙම ඒ රහා අඩුුවීමකට භාජනය වෙන්න පුළුව. තවත් මේ වගේ වැදගත් ප්‍රතිපත් විඋපකරණයක් තමයි ්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය කියල කියන්නේ මෙයින් වෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුව නීතියක් තියෙනවා වානිිජ බැංකූ තමන්ගේ තැම්පතුවලින් යම් ප්‍රමාණයක් ප්‍රතිත්යක් මහ බැංකුවේ තබන්න ඕනෙ කියලා. එතකොට වානිිජ බැංකු තමන්ගේ නයදීම් සිදු කරන්නේ ඒ ලැබෙන තැම්පතුවලින් ලැබෙන මුදල් වලි ඉතින් තැපතුලින් කොටසක් මහා බැංකුවේ තැපත් කරන වශීම නිසා බැංකු වලට නයිදීමේ හැකියාව යම් පාලනයක් විසිදදුනෝ යම් වෙනසක් සිදුනු. එතකොට උදාහරණැ කැටිට ව්‍යස්ථාපිත සංචිතවස්ථාවේ ඉහළ දැම්මොත් එහෙම බැංකුවලට ඒ අයිදීමේ හැකියාව යම්පමණක අඩුවීමක් වෙනවා ඒ හර මුදල් සැපීමට අඩුවීමට ඒක හේතුවක් වෙන්න පුලුව. අවස්ථා කීපයකදී ද්‍රවශීලතාව කියනදේ ගැනත් කතා කළ මම ඉදිරියට යන්න කලින් ඉතාම කෙටි වසයෙන් පොඩි පැහදිලිටික් කරන්න කැමති කොම ද්‍රවීලතාව වෙනස් ව වෙනස් වෙන හේතු කීපයක් ගැන. දැන් අපි ද්‍රවශීලතාවය නිර්මාණයවීම සිදවෙන්නේ මහබැංකුව වානි ජ බැංකූ රජය සමග සිදුවන ගණ දෙනක තාමේ ද්‍රවශීලතාව වෙනස්සීමක් සිදවෙ. ඇයි මෙම මහ බැංකූ වානි ජබැංකූ රජය සම තරක්කිල අදස් කරන්නේ අපිදන්නවා මහ බැංකුව මහජනතාත්ම ගණදන කරන මහබැංකු ගනුදෙන් කරන්නේ වා ජ බැංකු රජය හෝ වෙනත් වෙන තෝරාගත් ආයතන ආයතන සගතම ගණ දෙවෙන තොට මේ ආයතනත්ක් ගණදන වනට ගණ දෙනු කරනකොට ද්‍රව සීලතතා වෙනස්සීමක් හෝ නිර්මාණයවීමක් මනත්තන් අඩුවීමක් සිදුවන්න පුළුව. උදාහරණයක් හැට අපිත මහ බැංකුව රජ්‍ය නැත පාතමේතු මගින් රජ සරකුම්පත් ප්‍රාමක වෙලඳ පලේ නිකුත්ක් වෙලා ේද රාජ්‍ය සරකු ප්‍රමාණ ිලදීගත්තා කිය. කො මේ ලා දදි වන්නමක්ද මහ ශ්‍රීලංකා මහබැෑංකුව සරකුම්පත් මලදීගත නිසා ආර්ථිකේ නොතිබිච් මුදල් ප්‍රමාණයක් ආර්ිකට ගලායින තොර මේ අවස්ථාව වෙදි ද්‍රවශීලතාව නිර්මාණයව මක්සිදුවෙනවා. ඒගේම තමයි මහබැංකුව ඕනෑම ආකාරයකටවිනීමේ විදේශවීම වෙළඳපොලන ලැබෙන විදේශ වනිනීම මලදී ගැනීමක් සිදුක කළොත් ඒ අවස්ථාව වෙදිීත් දවශීලතයි වැඩීමක් දවවිසිතතා නිර්මාණවීමක් සිදවවෙන්න පුළුව. අපි තවත්. හ බැකුව සහර වෙලවට භාවිතා කරන ප්‍රතිපත්ති උපකරණ දෙකක් තමයි ශිෂ්ට ප්‍රයෝග කියන්න සහ බැංකුවන පාතික කල කියන්නේ සිිෂ්ට ප්‍රයෝග කියලා අදහස් වෙන්නේ අනපනත්වලින් තොරව සාකච්ඡාවකින් උපදෙස් ආදිය වසෙන් බැංකු සහ මූල්්‍ය ආයතන සමඟ සාකච්ඡා පවත්තලා ඒ අය යම් විදිහකට ඒ අයගේ ක්‍රියාමාර්ග බලට බලපෑමක් එ කි කිීම තමයි මේ යහා සිි්ට ප්‍රයෝග හර සිදුවන්නේ ගේමතමයි බැංකු අනුපතික කියන පොලි අනුපාතික අදහස් වෙන්නේ අවසාන අය දෙන්න එම ලෙන්ඩ ෝ ලාස් රිසෝට් කියනන් ්‍රලන් හැක්ක න බැංකුකට නයදීමේදී භාවිතාරන පොලි අනුපතිකට තමයි බැක්ක නුාතික කිය අදහස් වෙන්නේ. බැංකු නපාතික ඇතම දර් කාාලඇතිසේ නොවනස්ස පැවනසයට පහලකමටම ද ස් වසරේදී වෙච්ච ප්‍රතිපත්ති ලිහිල්රනයටතේ මේ බැංකු අනුපාතිකය පවා. අඩු කිරීමකට ලක්වීමක් වුණ. ඒවාගේම තමයි අපිට අද වෙනකොට බොහෝ අවස්ථාවලද සාම්ප්‍රදායක නොවන මුදල් ප්‍රතිපත්ති ගෙනත් අහන ලබෙන සම්ප්‍රධයක නොවන මුදල් ප්‍රතිපත්ති ඇතම ගොඩක් කටවල් පවිච්චි කරන්නේ ප ආර්ථික අර්බූධ පරිහාණි වැනි අසාමාන්‍ය ආර්ථිකත අත්්‍යවලද. හෙමත් නැත්තම් තමන්ගේ සාම්ප්‍රදායක ප්‍රතිපත්තිය උපකරණ වල කකාරරිත යම්ප කට අඩ ව වස් හරන ක් වසේ. ොලිය න පතිකේ ප්‍රතිපති ොිය නුපතික ශූන්නයට අශන්නන ඒ ප්‍රතිපති පොලියනුපාතිකේ නාර්තිකයට කරන්න පුළුව බපෑම අමර ඩුවන ඒ ඒවාගේ වෙලාවකට මහබැංකු සාම්ප්‍රදායක නොව මුදල් ප්‍රතිපත්ති අනු ගමනය කළ තියනවා අතර උදදාාරන්න හැටියට අපිට දකින්න හුලන් ප්‍රමාාත්මක ලිහිල්රන නෑ ලිහිල් කරනය ඉදිරි මාර්ගෝපදේශනය වගේ දේවල්. ඒවගේ තමයි මෑතකදී ගොඩක් න්‍ර ච් තකාාවක් මයි ර චක්ෂණ ප්‍රපත්තිය කෙල කියන්නේ ඇමන ප ඉන්ගලසි ක පප්‍රදෙන්ශල් පොලිසිකල හඳුන්න දේ මක්‍රපදන්ශල් ොලිසිනත ර ක්ෂ පත්ය මගිනුත් මුදල් මූල පද්දතියට බලපෑමක් ඇතිවෙනවා. සමහරවස්ථාවලද මවා ක්‍රියාත්මක වන්නේ මහ ැන්කු හරහමයි තවත් සහරවස්ථාවලද මහභැන්කු නොනව වෙනත්ා ඇතන හ සාර විචක්ෂණ ප්‍රතිපත්තිීන් සිද් වෙනවා. ඒවා මගිනුත් ඒ අතම සාර ක්ෂ ප්‍රතිපත්තිය මුදල් පතිපත්ති කරනයහැට සැලකන්නේ නැහැ. නමුත් මුදල් ප්‍රතිපත්ය ක්‍රියාත්මක කිරීමේදී මුලෙ පද්ධතිර වෙන බලපෑම් නිසා ක්‍රියමාර්ගවල්නොත් යම් බලපෑමක් ඒ සඳහා සිද් වෙන. අවකසුන් අපි නයපාලන කරම සහ මුදල් ප්‍රතිපතිපගරන පිරිබඳ සවිස්තරාමක කතා කරා. අපි දැන් අවධානයමු කරම මුදල් ප්‍රතිපත්තිේ එන්න තවත් වැදගත්තංශයක්ක. ඒතමයි මුදල් පතිපති තීරණ ගැනීමේ ක්‍රියාවල. පි පැදිල ීමක් ර ර ර ම කෙටි වසයෙන් පැහැදිලි කිරීමක් කරන්න වර්මානයේද ශ්‍රී ලංකා මහ බැංකුව විද මුදල් ප්‍රපති පිළිබඳ ීරණ ගැනීමේදී භාවිතා කරන ක්‍රියාවලිය ක්‍රියාපටි පාට ගැන ශ ලංක මහැක්වුවේ මුදල් ප්‍රතිපත්ති ීරණ ගැීමේ ක්‍රියාවලිද මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් දායයිකවෙන්නේ දායයිකවන්න දෙපාර්තමන්තු හතරක් තිබෙන ආර්ථික ප ර්ේෂන දෙපාර් මන්තුුව. සංඛාන දෙපාර්තමේන්තුව දේශය කටුතු දෙපර්මන්තුව සහ ජාතයන්තර මෙෙම් කටිුතු දෙපර්මේතු කෙන් පාර්මෙන්තු හතර ඩැන් මේ තිරේ දැක්වෙන විදිහට මේ මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලයේ ප පළමු අංගය වෙන්නේ මේ ප දොර්මෙන්න්තු මගින් ආර්ථිකය ගැන අධීක්ෂණය සහ විශලේෂය කිරීමයි එතකොට ආර්ථිකයේ ප්‍රධාන අන්ස හතරක් වන මූර්තාන්සය විදේශන්ේ රාජ්‍ය මුූල්්‍යන්සේ සහ මුදල් අන්සේ පිළිබඳ දැඩි දීර්ග විස්ලේෂණයක් මේ දෙපාර්තමේන්තු මගින් සිදු කරනවා. ඒ වගේම තමයි අප අර කලින් කතා කලා වගේ ආර්ථික පෘතු පුරෝකතනයනුත් පුරෝ පද්ධතියම අරහා පුරෝකතනයනුත් මේ විදිහට සාකච්ඡාවට භාජනය වෙනවා. ඒක්කම මහබැංකුවෙන් පිටත පෞද්ගලික අන්සේ අදහස් ලබා ගැනීමට මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවක්භාවිාව ස්ශ්‍රී ලංකම හබැංක්කේ මේ කමිටුවේ ඉන්න ඇත්තටම පෞද්ගලිකන්සේ විවිධ පිද්වතුන් විධ ආයතනවල ප්‍රධානීන් ඒ අයගේ අදහස් සහ යෝජනා ස අපි සලකලා බලනවා මුදල් ප්‍රතිපත්ති වල ගැන තීරණ ගැනීමේදී ඇතකොට මේ කරුණු කාරණා ඔක්කොම පදනම් කරගෙන දල් ප්‍රතිපත්ති කමිටුවට වාර්තා ඉදිරිපත් කරනවා ආර්ථික පර්ේෂන් දෙපර්මේන්තුව අනිකුත් දෙපාර්තමේන්තුවල සහය ඇතිව. එතකොට මුදල් ප්‍රතිපත්ති කමිටුව මේ වාර්තා සමාලෝචනය කරලා මුදල් මණ්ඩලේට නිර්දේශයක් ලබා දෙනවා මොකක්ද ඒ අය හිතන විදිහට ඒ අවස්ථාවේදී ආර්ථිකය ගැන විශ්ලේෂණය කිරීම පකිරමෙන් පසුව, මොකක්ද අවස්ථාවේ ද සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කියලා. එතකොට ශ ලංකා මහ බැංකුවේ ීරණ ගැනීම සිදුුවවෙන්නේ මුදල් මණ්ඩලෙන් මුදල් මණ්ඩලය මේ සාධක මේ සියලු දේ සලකළ බලලා තීරණයකට එළබෙනවා මොකක්ද සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය කියල. ඊට පසුව මේ ප්‍රතිපත්ති ස්ථාවරය ප්‍රකාශයට පත්තු කරනවා පුවත්පත් නිවේදන හා මාධ්‍ය සාකච්ඡා හරහා සමහරිට ඔගොල්ලොත් දැකළ ඇති දැ මේ මාධ්‍ය සාකච්ඡා ඇතරම සමාජ මාධ්‍යඔස්සේ. ජි විකාශය වෙනවා ඒ ප්‍රතිපතිස්ථාවරේ ප්‍රකාශ කරන දවසේදී. එතකොට මේ විදිහයට ප්‍රකාශයට පත් කලාට පස්සේ මහබැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු විසින් සසාහනනිෙකුත් සියලුම දෙපාර්මෙන්න්තු විසින් මේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සිද්ධගෙනවා. ඉතිං මේ විදිහට මේ කරන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් අවරුද්ධකට අටවතාවක් සිද්ධ වවා නමුත් සමහර අවස්ථාවලද ඇතරම තවදයක් කියන්න ඕොනේ අප විදිහට මේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ප්‍රකාශයට පත්කරන දිනයන් කලින් දැනුන් දිල්ල තියනො සාමාන්‍යෙන් ඒගා අවරුද්දේ වි ප්‍රතිපතිස්තාවරය ප්‍රකාශ කන දින සියල්ලම සාමාන්‍යෙන් ශ්‍රී ලංකාම හබරැංක්ුවේ වෙබ් විටුවේ දක්වල තියනවා. හැබැයි සමහර හදසි අවස්ථාවල සමහර අවස්ථාවන් වොල ඒ දලති දවස් වලින් අතරව දව ව න ත් විට මුදල් ප්‍රතිපත්තිරනගන්න සිදව වෙනන. ගල් ද වර් ද ශ්‍ර ලංකා මහ යන්ක ගත් දල් ප්‍රපතිගෙන තරමක් අධ්‍යන කලො ොගලන් පෙව හරවස්ථාවලද. ඇතිවෙච්ච ප්‍රශ්ණ සහආර්ථික බලපෑම් නිසා. මුදල් ප්‍රතිපත්ති තිීරණ ඉදා තර්මක් හදිසි අවස්ථාවලදී ගන්න සිද්දලතිනො කලින්. උන්දල තියෙන දවස්වලින් අමතර වෙනත් දවස් වලි නූති මම මෙම සාකච්ඡාවේ අවසාන වසයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී ගණුලබු ප්‍රතිපත්ති ක්‍රියාමාර් ගැන ඉතාම කෙටියෙන් පොඩි පැහදිලි කිරීම කරන්න. අපි අපි දැක්කා දෙදස් විශ්වර්ෂය දෙදස් විශයක වර්ශය මුලබාගේත් ඇතරම ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය නිසා දැඩි ආර්ථික අර්බුදයකට පතුුණ. ඉති ශ්‍රී ලංකා මහබැංකුවත් රජයත් විධ ක්‍රියාමාර්ග ලහා ආර්ථිකය නගා සිටිට විවිධ ක්‍රියමාර්ග ගනු ලැබුව. ඇකො ශ්‍රල්ලංකා මහ බැංක වසයෙන් මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වයන් ඉතා ඉතාම ඉහළ මට්ටමින් ලිහිල් කිරීමකට භාජනය කලා දෙදස් විස්සවර්සරේ. ඒ අ බොහෝ ප්‍රතිපත් ප්‍රතිප්‍රත්ති පොලි අනුපාතික මෙම බොහෝ පොලි අනුපාතික ඉතා ඉහළ මට්ටමින් ලොකු ලොකු පහර්ත වැටීමක් දකින්නට ලැබුණා. ඒකම පෝද්ගලිකන්සේන්සේ නය ලබා ගැනීම මෙන්ම රජයට ලබා දුන් අයත් ඉතා ඉතාම ඉහළ ගිය මේ හරහා හර ජනතාවට පහසුකම් සැපීමටත් රජයට අවධානට ලක්වෙච්ච අයට පහසුකම් සැපීමටත් දායක වුණ කියලා අපිට හිතන්න පුළුවන්. ඒත් මේකම දෙදස් විසිය කවරුද්දේ අගෝස්තු මාසේදී ආර්ථිකයේ වැඩිදිවුණු වෙච්ච ර්ථික අපේක්ෂාත් ඒවගේ විධන්සවල ඇති අසමුසතුළිතත් විශේෂයෙන්ම විදේශංශයේ ඇතිවිච්ච අසමතුලිදතවත්. හේතුකොටගෙන ඒවගේ තමයි අපි කලින් දැකපු මුදල් ලිහිල් කිරීම හේතුවෙන් වෙන්න පුළුවන්ග වුණු උද්දමන පීඩන ඇතිවීමත් පාලනය කිරීමක් සඳහා මුදල් ප්‍රතිපත්ය දැඩි කිරීමක් දෙදස් විශයගේ අගෝස්තුමා සේදී කටනු ලැබ. <laughs> ැ <laughs> . दि ර පි රීම ශ්‍ර ලංका හ ැंक आर्थ क्षण පත් में තු ජෂ් ර්थ सු මහ भවි स्තුති වන්ත ගේ ස හන सार्थ න සහ සප ශ්‍ර ंක ශේෂයම එහි आර්ථ තු ර ंड ටත් ඒ ගේ සබධ කන කට දුක ැंක ට. ගේ හ හ ප වා. වාසාන වශයෙන් මෙබර උසස් පෙළි භාගට පෙනීසිටින දරුදරියන්ට විශිත්්‍රපතිඵල අත්්‍යයවයි අපි ප්‍රාථනා කරනවා ඔබට සුබදවසක් අයිපුවන්.